සුබදම් මාතාව හරිම දක්ෂයි අපි පුදුමයට පත් කරන්න මම අද කියන්නේ යන්නේ ඒ වගේ සුබදහමේ අපූර්ව සුන්දර නිර්මාණයක් ගැන ඒ තමයි කොලොම්බියාවේ පිහිටි පාටපහේ ගංගාව කොලොම්බියාවේ ඈත පිටසර ජනශූන්‍ය ප්‍රදේශයක් වන සියරානියාඩිලා මැකරිනා කඳුකර වනෝද්‍යානයේදී තමයි මේ ගංගාව දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. කැනෝ ක්‍රිස්ටල්ස් තමයි මේ ගංගාවේ නම. පාටපහේ ගංගාව, දේදුණු ගංගාව, දියූ දේදුන්න වගේ නම් වලිනුත් මේ ගංගාව හඳුන්වනවා. වසරේ මාස 6ක්ම මේ ගංගාව ගලා යන්නේ සාමාන්‍ය ගඟක් විදිහට. ඒ ජූනි මාසයේ සිට නොවැම්බර් දක්වා මේ ගඟ වර්ණ පහකින් දිස් වෙන්න පටන් ගන්නවා. ස්වදේශිකයන්ගේ පුරාවෘත්තයන්ට අනුව මෙම ගංගාව ආරම්භ වන්නේ ඩිලා මැකරිනා කඳුවැටියේ සැඟවී ඇති විශ්මිත පාරාදීසයේ සිට. මිත්‍යා විශ්වාසයන් හේතුවෙන් මේ තහනම් ප්‍රදේශයක් බවට පත්ව තිබූ අතර 1969 දී මුල්වරට ලොවට අනාවරණය වූයේ මෙම ප්‍රදේශය හරහා ගමන් කළ එඳේරුන් පිරිසකගේ නැත කැටීමෙන් අනතුරුවයි. ලෝකයේ සුන්දරම ගංගාව ලෙස හඳුන්වන මෙම ගංගාව රතු, කහ, කොළ, නිල්, කළු වැනි පැහැයන්ගෙන් දිස්වෙනවා. ගඟේ ඇති වර්ණ අතරින් වැඩිපුරම ආකර්ශනීය ලෙස දිස්වන්නේ රතු වර්ණය. ඊට හේතුව ගං වතුරේ වැවෙන මැකරේනියා ක්ලැවිගෙරා නම් ජලජ ශාක විශේෂය. ලොව නිවර්තන ප්‍රදේශ 40ක පමණක් වැවෙන මෙම ශාක විශේෂය මේ තරම් සුන්දරව දැකගත හැකි එකම තැන තමයි මෙම ගංගාව. දවසේ විවිධ කාල වේලාවන්ට අනුව සහ ගං පතුලට වැටෙන හිරු එළියේ ප්‍රමාණය අනුව විවිධ වර්ණවලින් මේ ගංගාව හැඩවෙන ආකාරය දැකගන්න පුළුවන්. වසර දහස් ගණනක් තිස්සේ ජලකාදනයට ලක්වීමෙන් නිර්මාණය වුණු පාෂාණ කුහර ගංපතුලේ විවිධ ප්‍රමාණයේ ජල තටාකයන් නිර්මාණය කොට තිබෙන අතර ඇතැම් මේවා ගැඹුරු වුවද තවත් සමහර ඒවා දියනෑම සඳහා අපූරුයි. මෙවැනි වර්ණවත් ස්වභාවික නාන තටාක ලෝකොහෙන්වත් සොයාගත නොහැකි වීමද මෙහි පවතින විශේෂත්වය. මේ ගංගාවේ සත්ව විශේෂ ජීවත් වන්නේ නැහැ. ඊට හේතුව වන්නේ ගඟේ පාෂාණමය පතුලේ සත්වයන් වෙනුවෙන් පෝෂක නොවැඩීමයි. ඉතින් සෝබාදහමේ මේ සොඳුරු නිර්මාණය දැක බලා ගැනීමට ලෝපුරා සිටින සංචාරකයින් බොහෝ ප්‍රමාණයක් අතිශය දුෂ්කර මගක් ගෙවාගෙන මේ ප්‍රදේශයට පැමිණෙනවා.